අයිබෝන් ඔයාලා සිවුරු දෙනාටම ඉතින් DCSL DCSL තමයි අලුත්ම බ්‍රෑන්ඩ් එක අපි රීඩිසයින් කරන ඩිසයින් කල්ලිය රීඩිසයින් කරන අලුත්ම බ්‍රෑන්ඩ් එක DCSL මොනවද මේ ඔයාලා දකින්න ඇති මොනවද මේ බෙහෙත් වර්ග ටික කියලා ඉතින් අතිවිශේෂ බෙහෙත් තියෙනවා ඕල් ඩයරෙක්ට් තියෙනවා ඉතින් මේ බෙහෙත් වර්ග ගැන මම කිසිම සඳහනක් දන්නේ නැත ඉතින් සහ මේ ගැන නෙමෙයි අපි එන්නේ අපි ඩිසයින් වලට එන්නේ ඉතින් අපි ඩිසයින් වලට ආවට පස්සේ මොනවද බලමු DCSL ලෝගෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එක ගත්තට පස්සේ ඔයාලට පේනවා ටිකක් ලෝගෝ එක වෛරමක් වගේ තියෙනවා මොකද වෛරමක් කියන්නේ වෛරං වෛරන්ත අපිත් එක වෛරයක් තියෙනවද ලෝගෝ එකත් එක්ක හරි එහෙම දෙයක් තියෙන්න පුළුවන් බලමු ඔයාලට ලෝගෝ මම මේ විශාණය කරලා පෙන්වන්න තමයි ට්‍රයි කරන්නේ ලෝගෝ එක බලමු ට්‍රයි එකක් දීලා ටිකක් ලොකුවට වගේ බලා ගන්න පුළුවන් ලෝගෝ එක අර ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ බැරල් වල තමයි තියෙන්නේ DCSL ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ලෝගෝ එකේ මට විශාලන කරන ලෝගෝ එකක් බලමු එන්න අපි ලෝගෝ එකට යන්න හරි අපි කතා කරමු ඉතින් ලෝගෝ එක ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් DCSL හරි පොඩ්ඩක් නා හරි ඉතින් මෙතන බලා ගන්න බලමු ඔයාලට මෙතන මම හිතන්නේ මේ එන්ට්‍රස් එක වගේ දෙන්න ඕන ඉතින් ලෝගෝ එක ගත්තට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් එක මෙතන ස්පේසින් ගන්න මෙතන S එක ගත්තට පස්සේ S එක CS කියන එක ගොඩක්ම රීඩ් කරන්න අමාරුයි සහ මේ අතරමැද සර්කල් එකක් තියෙනවා ඉතින් ගොඩක්ම එකට එකතු වෙච්ච ස්වරූපයක් තමයි ඉතින් තියෙන්නේ ඉතින් අපි මේ ප්‍රශ්න හැම එකක් විසඳගෙන ඩිසයින් එකක් කරන්න හිතමු සහ අපි කරා ඉතින් මේක මේ ලෝගෝත් එක ටිකක් සහභාගීත්වය ඩිසයින් කල්ලියත් එක්ක මේ රිඩිසයින් එකත් එක්ක මේක අකමැති දෙයක් මම හිතන්නේ මේක මේ ප්‍රොඩක්ට් එකත් එක්ක මේ බ්‍රෑන්ඩ් මේ අල බ්‍රෑන්ඩ් එකත් එක්ක ප්‍රශ්නයක් මොනව හරි තියෙන්න පුළුවන් ඉතින් කොහොම හරි කිහිප දෙනෙක් අපි මේක අභියෝගේ බාරගත්ත මේ ප්‍රොජෙක්ට් 5 එක මේක රිඩිසයින් මේ අභියෝගේ බාරගත්ත ඉතින් බලමු මොනවද අපි කට්ටිය කරපු දේවල් කියලා ලෝගෝ ඩිසයින් ශ්‍රී ලංකා ඉතින් මේ කම්පැනි එක ගැන බෑග්‍රවුන්ඩ් එක ගැන වීඩියෝස් අප්ලෝඩ් කරලා තිබුණා ගෲප් එකට ඉතින් අපි බලමු මොනවද ඩිසයිනින් කට්ටිය කරලා තියෙන්නේ කියලා අකිල දසන්ත එයාගේ රිඩිසයින් ප්‍රොඩක්ට් එක තමයි රිඩිසයින් එක තමයි මේ තියෙන්නේ DCSL the original DCSL concept තුනක් ඉදිරිපත් කරලා තිනවා එකක් ඉදිරිපත් කරලා තියෙන්නේ එල් අකුරට පොල් ගහක් පෙන්වලා තියෙනවා පොල් ගහක් ඉතින් ඔයාලා බලන්න බ්ලැක් පොල් අතු පෙන්වලා තියෙන්නේ ගෙඩි පෙන්වලා තියෙන්නේ කළු පාටට ඉතින් ඔරිජිනල් ෆොන්ට් ටයිප් 1 2 3ක් යූස් වෙලා තියෙනවා බැරල් එකක් යූස් කරලා තියෙනවා ඉතින් හැම දෙයක්ම පෙන්වන්න ට්‍රයි එකක් දීලා තියෙනවා ඉතින් ඕක තමයි කලර්ස් කලරින් ගත්තට පස්සේ මෙතන ලෝගෝ එක දෙවෙනි ලෝගෝ එක ඉතින් මේල්ලි මේ ෂේප් එක අමතක කරලා නැහැ මෙතනදී DCSL බැච් ලෝගෝ එකක් විදිහට යූස් කරලා තියෙනවා මේක යූස් කරලා තියෙනවා මෙතන ටයිප් එක මේ ටයිප් එක මමත් මේක යූස් කරා ඉතින් මේක ඒක යුනික් මමත් මේ ලෝගෝ එකට කැමති ඉතින් ද ඔරිජිනල් ටෙක්ස්ට් එක සුපිරි කියලා දසන්ත ඉතින් මම ඇත්තටම මේක මාක් උනේ මේ මේක වගේ මේ අවුට්ලයින් එක මේක මගේ ඔළුවේ රැඳුණා මේ ගණිකු මේ ගණිකු අයිඩියා එක ගැන සුපිරි අකිල දසන්ත ඉතින් ඔයාගේ ලෝගෝ තුන ඔන්නම් පෙන්නවා ඉතින් කන්සෙප්ට් තුනක් ඉදිරිපත් කරලා තිබුණා DCSL රීඩිසයින් චැලෙන්ජ් එක බාරගෙන තියෙනවා අකිල දසන්ත බොහොම ස්තුති සහ ඩිසයින් කල්ලියට දැන් මෙම්බර්ෂිප් එක තියෙනවා ඩිසයින් කල්ලිය මම ඔයාට මේල් එකක් මම නුදුරේම දානවා ඉතින් අකිල දසන්ත
ඉස්සරහට ඩිසයිනින් අනිවාර්යයෙන්ම සුපිරි ඩිසයින් සෙට් එකක් අනිවාර්යෙන් එනවා කියන එක විශ්වාසයි කලකසන්ත. ඉතින් ඊළඟ ඩිසයින් එක සබ්මිට් කරලා තියෙන්නේ චැලෙන්ජ් එක බාරගෙන තියෙනවා පනිදු චේතිය. චැලෙන්ජ් එක බාරගෙන තියෙනවා එයා කරපු දේවා බැලුවට පස්සේ ප්‍රසන්ටේෂන් එක දැන් ලස්සනට තියෙනවා. ඉතින් මේ තියෙන පරණ ලෝගෝ එක ඔබට බලා ගන්න පුළුවන්. මේ තියෙන අලුත් ලෝගෝ එක. ඉතින් බලන්න පුළුවන් පරණ ලෝගෝ එකද අලුත් ලෝගෝ එකද ලස්සන කියලා. ඉතින් බ්ලැක් ලෙටර්ස් යූස් කරලා තියෙනවා. ෆොන්ට් හොඳට DCSL කියන එක පරණ ලුක් එකේ පරණ ලුක් එක තියෙනවා. එතකොට ෂැඩෝ එකක් මට පේනවා යූස් කරලා තියෙනවා කියලා. නමුත් මේ ඉනර් ග්ලෝ එක ටිකක් නැති වුණා නම් හොඳයි කියලාත් මට හිතෙනවා. ඉතින් ලෝගෝ එක ගත්තට පස්සේ හොඳයි. රීඩබිලිටි එක තියෙනවා. එතකොට බැලන්සින් මේ හැම දෙයක්ම හොඳයි. ඉතින් අපි බලමුද යා තව ස්ටෙප්ස් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ටින් එකට අතිවිශේෂ එයා පෙන්නලා තියෙනවා ලෝගෝ එක ප්ලේස් කරලා. ඊට පස්සේ බොටල් එකේ ප්ලේස් කරලා පෙන්නලා තියෙනවා. ඉතින් MCI පන්දු චේතියගේ ඩිසයින් එක තමයි මේ තියෙන්නේ. අභියෝගය බාර ගන්න එක තියෙනවා. බොහොම ස්තුතියි පන්දු චේතිය ඔයාගේ ඩිසයින් එක ඔන්නම පෙන්නවා. ඉතින් මහේල ජයසුන්දරගේ ඩිසයින් එක තමයි මේ තියෙන්නේ DCSL. ඉතින් එයාගේ ෆොන්ට් ටයිප් එක ඊට පස්සේ ඒක කියන පරණ ලුක් එකේ විදිහට පෙන්නලා තියෙනවා. සහ තව දෙයක් පෙන්න තියෙනවා බොටල් එක. එතකොට ග්ලාස් එකක් තියෙනවා. එල් එක ග්ලාස් එක බොටල් එක දෙකම එකතු කරලා තියෙනවා. ඉතින් මේක දෙවෙනි ඇංගල් දෙකට යා පෙන්නලා තියෙනවා. ඉතින් මම මේ ඇංගල් එක මෙතන මේ ඇංගල් එක ගැන අපි කතා කරමු ඉස්සරහට. මොකද මේක ඉස්සරහට අපි කතා කරන්න වෙන තැන. ඉතින් මහේල ජයසුන්දරගේ ඩිසයින් එක තමයි. ඉතින් බොහොම ස්තුතියි ඩිසයින් කල්ලිය ප්‍රොජෙක්ට් එක අභියෝගය බාරගෙන තියෙනවා ජයසුන්දර. බොහොම ස්තුතියි. ඉස්සරහට ප්‍රොජෙක්ට් එකටත් එමු. ඉතින් නවෝද නිපුන්ගේ ඩිසයින් එක තමයි තියෙන්නේ. දැක ගමන් අනිවාර්යෙන් හිත ඇදිලා ගියා ඩිසයින් එකට. ඉතින් පේරනලාද පිරිසුදු පොල් අරක්කු පෙන්වලා තියෙනවා. ඩීටේල්ස් පෙන්වලා තියෙනවා. සහ අපි ලෝගෝ ටයන් ආර් ලෝගෝ එක. ඉතින් නිල් පාටකට ඇවිල්ලා තියෙනවා. හරි, දැන් ඔයාට බලා ගන්න පුළුවන් පරණ ලෝගෝ එක සහ අලුත් ලෝගෝ එක මේ දෙකම එකම තැනකට දැන් එච්චරම ඒ කියන්නේ ඩැමේජ් එකක් වෙලා නැහැ. ඒ කියන්නේ මුල් ලෝගෝ එකට ඩැමේජ් එකක් වෙලා නැහැ. දැක ගමන් ලොකු වෙනසකට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ ලොකු වෙනසක් නැහැ කියලා තේරෙනවා. ඉතින් ආයතනය සම්බන්ධව විශ්වාසයේ ලොකු වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් ෆොන්ට් එක ගත්තත් ඒක බෝල්ඩ් ෆොන්ට් එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ලෝගෝ ෂේප් එක ගත්තට පස්සේ පරණ ලෝගෝ ෂේප් එකට මේ අපි කියන්නේ විතරයක් වගේ තියෙන. ඉතින් මේක පරණ ලෝගෝ ගත්තත් ඒ විදිහටම තියෙනවා. ඉතින් බෝතල් බෝටල් එක ලස්සනට පෙන්නලා තියෙනවා. ඉතින් නවෝද නිපුන්ගේ ඩිසයින් එක තමයි මහන්සියක් අරගෙන තියෙනවා. මහන්සි වෙලා තියෙනවා ඩිසයින් එකට. ඉතින් ප්‍රශ්නයක් වගේ. ඉතින් ඊට පස්සේ ඩිසයින් එකට එනවා අපි දිනුක මදුශාංකගේ ඩිසයින් එක. එයා ඔය කියන වෙනස්ම විදියට ගොඩක් වෙනස්ම විදියට හිතලා තියෙනවා. මේ අලුත් ඒ කියන්නේ එයා මම හිතන්නේ මේක කම්පැනි එක ගැන සහ මේ කියන දේවල් ඔළුවට අරගෙන තියෙනවා. එයා ආයතනයේ දකින්න පුළුවන් දේවල් ගැන හිතලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති D අකුර, C අකුර, S අකුර, L අකුර අර අපි දැක්ක කලින් බැරල් වල තියෙනවා. ඉතින් මෙතකොට A shapes එක යූස් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මොකප් එකකට පෙන්වලා තියෙනවා. ඉතින් සහ බොටල් එක ප්ලේස් කරලා තිබුණා නම් හොඳයි කියලා මෙන්න මේ කලර්ස් තමයි මට හිතෙන්නේ. කහපාට දෙක යන එක හරි, බ්ලැක් එකත් හරි. ඉතින් බොහොම ස්තුතියි අලුත් නිර්මාණයක්, අලුත් දෙයක්. ඉතින් කට්ටියගේ ප්‍රසාදයක් ලොකුවටම තියෙනවා. ඉතින් එයාගේ ලෝගෝ තමයි බොහොම ස්තුතියි දිනුක මදුශාංක. ඉතින් ඉස්සරහට අලුත් අයිඩියා එකක් එමු සහ අලුත් ඩිසයිනින් කරමු. ඉතින් ඊළඟ ඩිසයින් එක සචින්ත්‍ර ඉන්ද්‍රප්‍රියගේ ඩිසයින් එක. ඉතින් එයා බ්ලැක්
බ්ලක් ඇන් වයිට් ලෝගයක්ත්තම ප්ලේස් කරලා තියෙන්නේ. ඉතින් එක ඉන්ච් එකක් තමයි ප්ලේස් කරලා තියෙන්නේ. අපි මම හිතනවා ඉස්සරහට ඩිසයිනින් තව අදීර කීපයකින් පෙන්නාවි කියලා මොකප් එකක්. එතකොට පෝටල් එක පෙන්නන්න පුළුවන්. ඉතින් සහ මේක ලේබල් එකක් පෙන්නන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඉස්සරහට තව ස්ටෙප් ටයක් එකතු කරාවි කියලා. ඉතින් ඉස්සරහට ඩිසයින් වලට එකතු වෙන්න. ඉතින් ෆොන්ට් එක ගත්තට පස්සේ ෆොන්ට් එක කලින් ලෝගෝ එකට රීඩබිලිටි තියෙනවා. ඉතින් ඔයාගේ වර්ණ භාවිතය ගැන පෙන්නලා තියෙන නැති පොඩි අඩුපාඩුවක් විතර හිතනවා. සහ ඉස්සරහට කරපු එක තමයි වටින්නේ. ඉතින් මේක මෙතන ෆොන්ට් ටයිප් එක ගත්තට පස්සේ පොඩ්ඩක් අර මේ ද ඔරිජිනල් ෆොන් ටයිප් එක යස් කරන හොඳයි කියලා මට හිතෙනවා. සහ ඉස්සරහට ඩිසයිනින් කරමු. මම හිතනවා ඉස්සරහට ඩිසයිනින් හදාගෙන තව ඉස්සරහට ඊළඟ ප්‍රොජෙක්ට් මීට වඩා ක්වලිටි එන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි සුචිත්‍ර ඉන්ද්‍රප්‍රිය මේ අභියෝගය බාර ගත්තට සහ ඩිසයින් සබ්මිට් කරාට. ඉතින් අපි ඊළඟ ඩිසයින් එකට යන් හසිත එරංගගේ ඩිසයින් එක. ඉතින් එයාගේ ෆොන් ටයිප් එක ගත්තත් මම මේ ෆොන් ටයිප් එක මේක මම කලින් දැක්කද මට මතක. මේ ෆොන්ට් එකම තමයි මම හිතන්නේ ටිකක් ස්කේල් කරලා වගේ හදලා තියෙන්නේ ඕවලාකාරව කලින් ලෝ. ඉතින් මේකත් කතර පස්සේ DCSL කියන එක හොඳටම ඇහි අවධානය ඒ විදිහටම එන විදිහට හදලා තියෙනවා. ඉතින් රතු පාට බෑග්‍රවුන්ඩ් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. EST 1913. මේ ESTD කියන්නේ ස්ථාපිත දවස තමයි විතර වෙන්නන්නේ. මොකක්ප් එකට යූස් කරලා තියෙනවා. සහ මම හිතනවා ඉස්සරහට ලස්සන තව ස්ටෙප් ටිකක් එකතු කරාවි කියලා. ඉතින් ඔයාගේ ඩිසයින් එක තමයි පෙන්වුවේ. ඉතින් ඔයාගේ ඩිසයින් එක සුපිරි. අපි බලමු ඉස්සරහට තව ක්‍රියේටිව් විදියට තව දේවල් කරමු. ඉස්සරහට හසිතරංග චැලෙන්ජ් එක බාරගෙන තියෙනවා. බොහොම ස්තුතියි. අපි යමු ඊළඟ ඩිසයින් එක. ඊළඟ ඩිසයින් එක සචින් රොක්. ඉතින් කියනවනේ මුලින්ම මේ ඩිසයිනින් මේ සැරේ ඩිසයිනින් අප්‍රූව් කරන්න සිද්ධ වුණා. මොකද මට මේ රිවී වීඩියෝ එක ක්‍රියේට් කරන්න ටිකක් පරක් වුණා. සහ මේකට සූදානම් වෙන ටිකක් වෙලා ගියා. තව වැඩත් එක්ක ඉතින් ඒ ගැන සමා වෙන්න ඕන. ඉතින් ඩිසයිනින් මම අප්‍රූව් කරා. ඉතින් මම රිවීව් එක මගේ රිවීව් එකට කලින් ඉතින් මගේ රිවීව් එකට වඩා වටිනවා. කමියුනිටි එකේ ප්‍රසාදය කමියුනිටි එකේ තියෙන රිවියුස් ඉතින් ඒක වටින නිසා මම අප්‍රූව් කරා. ඉතින් දවස් 3ක වගේ කාලයකදී එන අවුට්පුට් එකක් තමයි විශේෂයෙන්ම මේ කියන්න ඕනේ ඩිසයිනින් වලදී. සහ දවසක තව කෙනෙක් අපි දුමු 2-3ක අවුට්පුට් එක මේක. ඉතින් මම හිතනවා මේක දවස් මේකට ගන්න කාලය තවත් වැඩි වුණොත් ඉතාමත් සාර්ථක තව ඉතාමත් ඉදිරියට යන්න පුළුවන් ඩිසයින් ටිකක් මේක. හරි ඉක්මන් ಐಡಿಯಾ එකක් තමයි මේ ජෙනරේට් කරලා ඔයාලට පෙන්නන්නේ. ඉතින් සචිත් රොක් තමයි මේ ඩිසයින් එක තමයි මේ තියෙන්නේ. ඉතින් එයාගේ ඩිසයින් එක අතර පස්සේ ගෝල්ඩ් ලුක් එකක් ගන්න මම හිතනවා ට්‍රයි කරන්න නැති කියලා. ඉතින් ඔයාලට පේන දේ කහ පාටයි. එතකොට ග්‍රේඩියන්ට් එක අකුරෙන් අකුරට ගිහිල්ලා තියෙනවා. සහ මේක තව ඔප්ෂන් එකක් දුන්නා නම් හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ මේ ග්‍රේඩියන්ට් එක එක ග්‍රේඩියන්ට් එකක් විදිහට යූස් කරා නම් හොඳයි කියලා හිතනවා. තනි ග්‍රේඩියන්ට් එකක් විදිහට. ඉතින් බැජ් ලෝගෝ එකක් විදිහට ටයිප් කරලා මම හදලා තියෙන්නේ. ඉතින් තව ස්ටෙප් ටයිප් එකතු කරගත්තා නම් තවත් ලස්සනයි. එතකොට මේකට තව ලේබල් ටික මම කිව්ව ලේබල් එකක් ඩිසයින් කරමු කියලා. ඉතින් ඉතින් බොහොම ස්තුතියි සචිත් රොක්. ඔයා අභියෝගය බාරගෙන තියෙනවා. ඊළඟ ප්‍රොජෙක්ට් එකටත් සෙට් වෙමු. ඩිසයින් තව ඉස්සරහට අරගෙන යමු සෙට් එක. ඉතින් විහාන් ගය ශාන්තගේ ඩිසයින් එක තමයි මේ තියෙන්නේ. එයා අභියෝගය බාරගෙන තියෙනවා. වහන්සි වෙලා තියෙනවා. ලස්සනට ක්ලීන් ඩිසයින් බල දැක්කම පේනවා. ඉතින් ගෝල්ඩ් ෆොයිල් මොකක් එකක් මේක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් බැලන්සින් කරලා තියෙනවා මේක. සහ DCSL අතරට බොටල් එකක් මම නෙගටිව් ස්පේස් බොටල් එකක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ලස්සන බැලන්සින් පෙන්වලා දිනවා. බොටල් එක පෙන්වලා නැහැ. බොටල් එක පෙන්වනනම් තවත් හොඳයි. ඉතින් විහාන් ගායසත් ඉතින් කොහොම හරි ඔයාගේ මහන්සි වෙලා තිනවා. වැඩේ ගැන අවධානයක් යොමු කරලා තියෙන ඉතින් කට්ටිය ප්‍රසාදයක් ලැබිලා තියෙනවා. විහාන් ගායසන්ත ඔයාගේ චැලෙන්ජ් එක පාරගෙන තියෙන ඉතින් ගොඩක් සතුටුයි. ඩිසයින් ඊළඟ ප්‍රොජෙක්ට් වලට සෙට් වෙමු. විහාන් ගායසන්තගේ ඩිසයින් එක තමයි ඒ. ඉතින් ඊට පස්සේ චාමර එස් ඔබේ සෝරි. ඉතින් එයාගේ ඩිසයින් එක එයාගේ ඩිසයින් එක
සීයේ සතර ශ්‍රී ලංකාවේ හැඩයක් ලෝගෝ එක තුලින් පෙනීමට සකස් කර ඇත. හරි හරි ඔයාලට පේනවා මේ කියන C අකුරයි S අකුරයි මේ කියන එක කම්බයින් වෙලා තියෙනවා. එතන ඒ අතරට මෙතන පේනවා ආර ලංකාව. හරිද? ලංකාව දක්ෂිනාවර්තව ප්‍රමණය වෙලා තියෙනවා. ඉතින් මම හිතන එක හොඳ දිශාවක් කියලා. ඉතින් සහ කලරින් යූස් කරලා තිනවා. ඉතින් බොක්ස් එක පෙන්වලා තිනවා සහ DCSL කියන එක හොඳට පේනවා. readability ගැන ඉතින් the original DCSL. ඉතින් මෙතන the original කියන එකට තමයි හැක්මන්ට් එක යන්නේ. ඉතින් DCSL එකටත් DCSL එකට ඊටකට යන්නේ මන් දන්නේ මගේ අයිඩියා එක. ඉතින් ඉතින් ලෝගෝ එක ලස්සනයි සහ මෙන්න මා අර කියන ලංකාව කියන ඒ කියන concept එකක් වෙන අලුත් එකක් හිතලා තියෙනවා. ඉතින් චාමරස් ඔබේ ඔයාගේ design එක තමයි මේ තියෙන්නේ. ඉතින් design එක අතර පස්සේ back කොහොමද කහපස් බිමේ කොහොමද නිල් පාට. හැබැයි මේ නිල් පාට ගන්න පුක මේකට දාලා color එකක් නෙමෙයි මේක. ඉතින් සහ අනිත් placement එක හොඳයි. ඉතින් සංස්කෘතික ඒ කියන හැම දෙයක්ම කොට අතුරට පෙන්නන්නේ මේ කියන වෙස් මූණ ලංකාවේ. ඉතින් ඒ ආකාරයෙන්ම මෙතන බොක්ස් එකක් ඩිසයින් කරලා තියෙනවා. DCSL කියන එක එතන ප්ලේස්මන්ට් එක හොඳයි. රෙක්ට් ස්පෙෂල් අතිවිශිෂ්ට මේ කියන ඇංගල් එක මෙතන චූස් කරපු නිසා මේක ආවේනික ඇංගල් එකක් මම හිතන්නේ. මේක අරක්කු බෝතලේ තියෙන මේ කියන ඇංගල් එකට තමයි ලේබල් එක තියෙන්නේ. මේක ගැන කල්පනා වීම ගැන කල්පනා කරලා තිනවා. මොකද මගේ ඩිසයින් මම බලමු අන්තිමට බලන්නේ. ඉතින් ඊට පස්සේ යමු අපි චාමරස් ඔබේ බොහොම ස්තුතියි ඩිසයින් එක. ඉතින් ඊට පස්සේ අපි යනවා ඩිසයින් එක ඉන්දි බණ්ඩාර විජේසූරිය. ඉතින් එයාගේ ඩිසයින් එක අතර පස්සේ ඒ කියන ක්ලාසිකල් ලුක් එක ක්ලාසිකල් ලුක් එක හරි විදියට ක්ලාසිකල් ලක්ෂර ලුක් එකට අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා ඔයාට පේනවා. ඉතින් යා අවධානය දීලා තියෙන්නේ විශේෂයෙන්ම මේ කියන කර ඩිස්ටිලරිස් කියන එකට තමයි විශේෂ අවධානය. යා ඉතින්ට අරගෙන තිනවා ඒක යුනික්නස් එක ගැන ඒක කල්පනා කරලා තිනවා. ඉතින් DCSL කියන එක ඒක ක්ලීන් එක පෙන්වලා තිනවා. එතනින් ටෙක්ස්ට් එකටත් යටිම තමයි STD 1913 එහෙම තියෙන්නේ. සහ බලන්න හරි මිඩ් ටෝන් ඇහැට බලන්න පුළුවන් ප්‍රිය මනාප විදියට තියෙනවා. ඉතින් බැලන්සින් ලස්සනයි. ඉතින් ඒ විදිහට මම ෆොන්ට් එකත් එයාට හම්බෙලා තියෙනවා. ටැමිල් ෆොන්ට් එක ඒකට සිංහල ෆොන්ට් එක ඒ විදිහටම එකම විදියට එයා යූස් කරලා තියෙනවා. ඉතින් සුපිරි. ඉතින් මේ ලේබල් එක බොටල් එක පෙන්වන ලස්සනයි. ඉතින් ඉන්දික බණ්ඩාර විජේසූරිය වාල් ඩිසයින් එක වෙනවා. ඉතින් ඩිසයින් එක සුපිරි. ඉතින් ඉන්දික බණ්ඩාර විජේසූරිය බොහොම ස්තුතියි ඩිසයින් පල්ලිය ප්‍රොජෙක්ට් එකට ඩිසයින් එක සබ්මිට් කිරීම ගැන. ඉතින් ඊට පස්සේ අපි යන්නේ ඩිසයින් එකක් සබ්මිට් කරලා දෙනවා. ඕසදි අමරකෝන්. ඉතින් ඕසදි අමරකෝන් ඩිසයින් එක සබ්මිට් කරලා දෙනවා. ලක්සරි බ්ලැක් වර්ෂන් මොකක් එයත් මෙයා දෙන්න කැමති ඕන ගන්න කැමති ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඉතින් ඕල් කලර්ස් ඉතින් ඔය ඇත්තනම මේ කිසි කතක් නැතුව ඇතන මේ අරක් බොඩල් එක ටිකක් ඕන තැන තියන්න පුළුවන් මට්ටමේ තියෙන බොඩල් එක ගත්තට පස්සේ. ඉතින් මෙයත් මේ කියන දෙයට DCSL එක වගේම distilleries companies of Sri Lanka එක වෙතන මෙතන ප්‍රශ්නයක් නැත. ඒ කියන්නේ ලස්සන බැලන්සින් එක ලස්සන බැලන්සින් කරලා තිනවා. එතන ඕ අකුර තියෙන නිසා තමයි මට මෙතන පොඩි අර එහෙම අර වෙනසක් තේරෙන්නේ. ආගේ ඕවපුර තියෙන්නේ මෙයා අන්න හරි දැක්කනේ. මේ ඩිස්ටිලරිස් කියන එක මේන් ටෙක්ස්ට් එක විදිහට අරගෙන ඊළඟට එතනින් තමයි
වෙන් කරලා කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා හරිද අන්න එතන තමයි මට එතන එතන දැක්ක අඩුපාඩුව බැලන්සින් ගැන නමුත් ඩිසයින් එක අතර පස්සේ ඒ කියන්නේ හැට එක අවුලක් නැහැ ඒක මේ ප්‍රශ්නයක් නැහැ එතන තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන ඉතින් ඖෂධි අමරකෝට් බොහොම ස්තුතියි හොඳ ලුක් එකක් තියෙනවා මහන්සිලා තියෙනවා ලස්සන පෑන්වල තියෙනවා ඉතින් බොහොම ස්තුතියි ඖෂධි අමරකෝට් ඉතින් ඩිසයින් එකේ හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා ඉතින් විශ්වමාල් විශ් smart art ඉතින් SDCSL brand redesign concept හරි එයාගේ logo එක තමයි ඉතින් DCSL කියන එක එයා එතන අතර dot තියලා දෙනවා ඊට පස්සේ විශේෂයෙන්ම ඔය කියන readability ගැන විශේෂයෙන් මෙතන තියෙන DCSL කියන එක වෙනම පෙන්නන දිනවා මේ දෙන්නේ angle එක මේ angle එක erect වල තියෙන angle එක මේ එක mark වෙලා එක එයා පෙන්නලා තියෙනවා ඉතින් සහ කහපාට තමයි යූස් කරලා තියෙන්නේ මේක main color එක අතර පස්සේ කහපාට පසුදිමේ ඊට පස්සේ වෛරමත් තියෙනවා ඊට පස්සේ ගුරු පාට ඉතින් ගොඩක් දුරට ඒ කලර්ස් එක යූස් කිරීම කරා නම් ඒත් හොඳයි කියලා හිතනවා කොහොම හරි කහ පාට තමයි කහ කළු අළු පාටකට තමයි මේ කින කලර්ස් දෙක තමයි යූස් කියලා තියෙන්නේ ඉතින් විශ්වමාල් විශ් බොටල් එකක් තා පෙන්වනවා නම් ලස්සනයි මොකද මේ ලේබල් එක බොටල් එකට ප්ලේස් කරලා පෙන්වනවා නම් තව ලස්සනයි ඉතින් ඩිසයින් කල්ලිය එක මෙම්බර් දැන් සෙට් වෙන්න පුළුවන් මට මතකයි මීට කලින් ඩිසයින් කරා ඊට පස්සේ ඉස්සරහට තව ස්ටෙප්ස් හදාගෙන යන්නත් පුළුවන් තව ස්ටෙප්ස් ටිකකට ඔයාගේ ඉමේජස් 1080 by 1080 දුන්නා නම් පික්සල් ලස්සනට පේනවා ඉතින් විශ්වමාල් විශ් බොහොම ස්තුතියි ඩිසයින් එකට මහන්සිලා තියෙනවා ලස්සන කන්සෙප්ට් එකක් තියෙනවා ඉතින් බලමු කට්ටිය මොනවද දැනට කියන්නේ කියලා ඉතින් ඔය ටික තමයි ඩිසයින් ටික ඉතින් DCSL ලෝගෝ කට්ටියට අමාරු වගේ නේද රිඩිසයින් ගන්න කාලේ තව ඕනද ඉතින් අවම මේක දවස් දෙකක් දුන්නා ඊට පස්සේ තුනක් කරා ඊට පස්සේ දැන් මේ හතරවෙනි දවස තුන්වෙනි දවසින් පස්සේ මම හතරවෙනි දවසේ ඉතින් බොහොමයක් දෙනෙක් ඩිසයින් එකත් එක්ක සෙට්ටුන් නැත මේ මේ ලෝ බ්‍රෑන්ඩ් එකේ ප්‍රශ්නයක් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ මේක ටිකක් පස විස සම්බන්ධ බ්‍රෑන්ඩක් නිසා ඉතින් කිසිම ආකාරයකින් බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කිරීමක් වෙන්නේ එහෙම නැහැ. මේක වස විස ද්‍රව්‍යයක්. මේක පාවිච්චි කරන්න එපා. ඉතින් ඒක තමයි මගේ පණිවිඩය මේ ඩිසයින් එකත් එක්ක. ඉතින් අද ඔයාලා දන්නවා අද ජූලි 4 ඇසල පොයේ දවසේ මේ වගේ නරක පණිවිඩයක් දෙන්න යංග නරක බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කරන්න ගැන කනගාටු කල කරනවා. ඉතින් ඒ වුණාට අපි ඩිසයිනින් පැත්තෙන් අපි මේ වගේ ප්‍රොඩක්ට් එකක් ලංකාවේ මේ වගේ ප්‍රොඩක්ට් එකක් ලෝකයට අරගෙන යන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් ඉතින් ලංකාවේ නිෂ්පාදනය කොහොම හරි රටේ ආර්ථිකයේ මේ හැම දෙයකටම බලපාන දෙයක්. ඉතින් අපි ඒකට සහයෝගය දෙමු ඩිසයිනර්ස්ලා විදිහට. ඉතින් කොහොම හරි ඉතින් බොහොම ස්තුතියි ඩිසයිනර්ස්ලා සබ්මිට් කරපු කට්ටිය. ඉතින් මමත් ට්‍රයි කරපු ලෝගෝ මමත් ට්‍රයි කරා DCSL. ඉතින් මේ තියා මෙතන තරම් ලෝගෝ තියෙනවා. ඉතින් මමත් ට්‍රයි කරා. ඉතින් කලරින් ගැන විශේෂයෙන්ම මම හිතුවා එතකොට ඇරක් ඒ කියන්නේ මේ අරක්කු බෝතලේ තියෙන ලේබල් එක ඩිසයින් කරන්න ට්‍රයි කරා. කාලේ බෝතලේ ලේබල් එක. එතකොට මේ කාලේ බෝතලේ ලේබල් එක තියෙන්නේ ටිකක් මේ සර්කල් විදියට. ඉතින් මට මේ ඩීටේල්ස් ප්‍රමාණය මම ඇඩ් කරන්න නැහැ. මේක මට මේ මිලිලීටර් ප්‍රමාණය මේ තියෙන සම්බන්ධ දේවල් ටික ඕන. ඉතින් හරි මේ තියෙන්නේ මේ තියෙන්නේ මම YouTube වීඩියෝ එකකට ක්‍රියේට් කරන කරපු thumbnail එක. ඉතින් මේක බොහොමදුරට මේක තියේවි thumbnail එක විදියට. ඒක මට බලා ගන්න පුළුවන් කාලේ බෝතලෙදි මම ප්ලේස් කරලා තියෙනවා.
කාල බෝතලයට තියෙන්නේ මේ විදිහට. ඉතින් මම ඉතින් අර දැන් හරි මේ දේ ලෙවල් එක ඒ කියන්නේ අපි ඩිසයින් එක ලේබල් එකට සහ මේ කියන DCSL මේ 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 කියන ඔයාලා බලන්න පුළුවන් මේ මේ ෆ්‍රේම් එක මේක මම කිව්වා ඩිසයිනර් කෙනෙක් මේ ෆ්‍රේම් එක යූස් කරලා තිබුණා. ඉතින් මම කිව්වේ මෙන්න මේක තමයි මේක මගේ ඔළුවටත් ගියපු දෙයක්. ඉතින් DCSL ඕක තමයි ඩිසයින් එක මම කරපු. ඉතින් මේක ගැන අදහස් පළ කිරීම ගෲප් එකේ කට්ටියට සහ සෝරි ඩිසයින් සබ්මිට් කරපු කට්ටියකට යොමු කරනවා මේ ගැන අදහස් යොමු කරන්න. ඉතින් ඉතින් බොහොම ස්තුතියි ඩිසයිනින් සබ්මිට් කර අයට සහ DCSL අභියෝගේ බාර ගනිපු සියලු දෙනාට මේ ගැන අදහස් යොමු කරපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඉතින් මම හිත බ්‍රෑන්ඩ් එකත් එක තරහ නැහැ කියලා කට්ටිය. ඉතින් ඉස්සරහට යන බ්‍රෑන්ඩ් ගැන මොකද ඩිසයින් කල්ලිය ගෲප් එක කට්ටියම යෝජනා කරපු බ්‍රෑන්ඩ් එකක් තමයි මම කරේ ප්‍රොජෙක්ට් 5 විදියට. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහට ඊළඟ ප්‍රොජෙක්ට් එක ප්‍රොජෙක්ට් 6 එකත් එක්ක එකතු වෙමු. ප්‍රොජෙක්ට් 6 එක ගැන තාම අයිඩියාවක් නැහැ මොකක්ද අපි කරන්න කියලා. ඉතින් ඒකත් ගෲප් එකේ ලෝගෝ ඩිසයින් ශ්‍රී ලංකා ගෲප් එකේම ගෲප් එකේම කට්ටියගේ අදහස් අනුව අපි ඉස්සරහට කරමු. සහ ඩිසයින් කල්ලියට අපි මෙම්බර් කෙනෙක්ට පුළුවන් අනිවාර්යෙන් සජෙස් කරන්න මොකක්ද ඊළඟට කරන්න කියලා. ඉතින් අනිවාර්යෙන් ඩිසයිනින් සබ්මිට් කරපු කට්ටිය සෙට් වෙන ඩිසයින් කල්ලියත් එක්ක ඉතින් යාට පුළුවන් මෙතන ගෲප් එකේ ඔයාලා බලා ගන්න පුළුවන්. මේ ෆෝම් එකක් දාලා තියෙනවා මෙතන ඉන්න කෙනා මම දන්නේ නැහැ. මෙතන ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ෆෝම් එකක් තියෙනවා. මේ ෆෝම් එක ෆිල් කරලා එවන්න. ඉතින් මේ වෙනකොට ඩිසයින් තුනක් සබ්මිට් කරලා තියෙනවා. ඩිසයින් කල්ලිය මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන්. ඉතින් ඩිසයින් ඔයා මෙතන යූස් කරන ඔයා ඩිසයින් තුනක් සබ්මිට් කරලා තියෙනවා. මට පුළුවන් මේක ෆිල් කරන්න. ඉතින් 3, 4, 5 වඩාත් පුළුවන්. ඉතින් ඔයා මෙතන නම යූස් දාන්න. ඊට පස්සේ මේල් එක මොබයිල් නම්බරයක් දාන්න. ඉතින් ඔයාගේ එකඟක්ද. ඉතින් ටීම් එකක් විතර මෙතන වැඩ කටයුතු කරගෙන යන්න. සහ මේ කියන ලැබෙන අපි කියන ටීම් එකේ ලැබෙන යම්කිසි ප්‍රතිලාභ කිහිපයක් ලැබෙනවා. ඉතින් එතනදී ඒක අනිශ්චිත ලෙස පාවිච්චි කරන්න නැහැ කියලා ඉතින් අපරොන්දු වීමක් මෙතන තියෙන. මේ ටික ෆිල් කරලා ඔයාට පුළුවන් සබ්මිට් කරන්න. ඩිසයින් තුනක් මේනොට සබ්මිට් කරලා තියෙනවා නම් සහ ඉස්සරහට ඩිසයින් තුනක් සබ්මිට් කරලා තියෙනවා නම් මේක ඕනම වෙලාවක ඩිසයින් කල්ලියත් එක්ක ප්‍රොජෙක්ට් එක මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම මේ එන කියන්නේ සුදුසුකම් කියන්නේ ඩිසයින් තුනක් සබ්මිට් කළාද කියලා මම චෙක් කරලා ඔයාලට මම මේල් එකක් එවනවා membership එක දෙන්න. ඉතින් ඕක තමයි අලුත්ම විස්තර ටික. ඉතින් වීඩියෝ එකත් එක්ක වීඩියෝ එක බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. DCSL ගැන ඔයාගේ ප්‍රොජෙක්ට් තියෙනවා නම් සහ ඔයාලගේ අයිඩියා තියෙනවා නම් මේ වෙනකොට ඕපන් පුළුවන් බලට සබ්මිට් කරන්න. කිසි ගැටලුවක් නැහැ. අපි ප්‍රොජෙක්ට් 5 එක ඉවරන ප්‍රශ්න නැහැ. මොකද අයිඩියාස් ගොඩක් අඩු ප්‍රොජෙක්ට් එකට අවිද්‍යාව ගොඩක් අඩුයි කියලා හිතෙනවා. ඉතින් සහ ඊළඟ ප්‍රොජෙක්ට් එකට කනෙක්ට් වෙන්න පුළුවන් කට්ටියට. ඉතින් ජය වේවා. එහෙනම් වීඩියෝ එක මෙතන නතර කරන්න. මම ප්‍රණීත් ආවේ තත්සර ග්‍රැෆික් ඩිසයින් සිංහල YouTube channel.